මම ඔයාලට බටර් අයිසිං හදන ක්‍රම දෙකක් කියලා දෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙනවා මේ අමුද්‍රව්‍ය. අවශ්‍ය ප්‍රමාණයන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වගේම වීඩියෝ එකෙත් තියෙනවා බලන්න. පළවෙනි ක්‍රමය බටර් අයිසිං හදන්න අපිට අවශ්‍ය වෙනවා අයිසිං සීනි. ඒ වගේම බටර් අවශ්‍ය වෙනවා කාමර උෂ්ණත්වයෙන් තිබ බටර් ශීතකරණයෙන් පැය භාගයකට විතර කලින් අරන් එළියෙන් තියලා ගන්න. ඒ වගේම කිරි. අපි බටර් අයිසින් එක හදන්න කලින් මුලින්ම අයිසින් සීනි ටික හොඳින් හලාගමු. දෙවෙනි ක්‍රමයට බටර් අයිසින් හදන්න අපිට අවශ්‍ය වෙනවා අයිසින් සීනි, බටර්, කිරි සහ වැනිලා. මම මේ රටේ තියෙන වැනිලා කුඩු පාවිච්චි කරන්නේ. ඔයාලට පුළුවන් වැනිලා එසන්ස් පාවිච්චි කරන්න. මේ තමා වැනිලා බටර් අයිසින්. හරි, අපි මුලින්ම අයිසින් සීනි එක හොඳින් හලාගමු. මේ ආකාරයට පිටි හලාගන්න පෙනේරකින් අයිසින් සීනි ටික හොඳින් හලා ගන්න ඕන. සමහර අයිසින් සීනි වල පොඩි කැට තියෙනවා. ඒ නිසා අපි අයිසින් එක හොඳට හදා ගන්න නම් මුලින්ම අයිසින් සීනි ටික හොඳින් හලාගෙන ඉමු. බටර් අයිසිං හදන්න අපිට මේ වගේ හෑන්ඩ් වික්ස් එකක් හරි, මේ වගේ හෑන්ඩ් බීටරයක් හරි, ස්ටෑන් මික්ස් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් පළවෙනි ක්‍රමයට බටර් අයිසිං හදමු. මුලින්ම බටර් ටික භාජනයට දාගෙන අපි හොඳට ක්‍රීම් එකක් වෙනකන් බීට් කරගමු. ඊළඟට අපි අයිසින් සීනි ටික එකතු කරලා හොඳට බීට් කරගමු. මේතම කිරි ටිකත් එකතු කරලා හොඳට බීට් කරගන්න. අපි දෙවැනි ක්‍රමයට හදන බටර් අයිසින් සඳහා අපි වැනිලා කුඩු එකතු කරනවා. එතකොට මේ බටර් අයිසින් එක වැනිලා බටර් අයිසින් වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත බටර් අයිසින් එක. ඔයාලා කැමති නම් තව ඔයාලට පුළුවන් අයිසින් සීනි එකතු කරලා තව ඝනත්වය වැඩි කරගන්න. එහෙම නැත්නම් කිරි එකතු කරලා සොෆ්ට් බටර් අයිසින් හදාගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.